අපිව විශ්වාස කළ ජනතාව වැඩි වැඩියෙන් සතුටට පැමිණියා. මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ දවස් 3ක් යනකොට ඒ මාසේ 10 වෙනිදා විශ්‍රාම වැටුප් දිනයේ දවසේ අපේ අලවිය වැඩි වුණා 100ට 102කින්. 100ට 102කින් සතුටස බැලන්සල් වල අලවිය වැඩි වුණේ ජනතාව ඒ වැඩපිළිවෙලට අනුගත වීම නිසා. එසේ සතුටස වැළඳගත් ජනතාවට අවුරුදු දීමනාවක් ලෙස සතුටස ආයතනයේ විසින් සහන මල්ලක් හෙට ඉඳන් ලබා දෙනවා. ඒ සහන මල්ල තුල අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ 12ක් රුපියල් 1000ක මිලට ලබා දෙනවා සතුටස ආයතනයේ මේ භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පරිභෝජකයන්ට මේ අවුරුදු සහනයක් විදියට ඒ තමයි මේ භාණ්ඩ මල්ල මේ මල්ල කොටස සතුටසට නොගියද දන්නේ නැහැ ඒ වුණත් මාධ්‍යවේදී මහතුරුන්ටත් භාණ්ඩ මල්ල ලියා බැලීම සඳහා ලබා දෙනවා මේ අවුරුදු සහන මල්ල ඒ තුලින් රුපියල් 410ක වෙළඳපොලේ පවතින මිලට වඩා රුපියල් 410ක ඉතිරියක් ඇති වෙන බව තමයි සතුස ගණක ශිල්පීන් විසින් මට දන්නලා තියෙන්නේ ඒ අනුව ඒ තුල අතිරේක වාසියක් මේ දිනවල අවුරුදු නිමිත්තෙන් සතුසට පැමිණෙන පාරිභෝගික ජනතාවට ලබා දෙනවා ඒක එය සතුස සහන මල්ලයි මේ තමයි අපිට රජයක් හැටියට කරන්න පුළුවන් මේ අවමේ නෙමේ උපරිමේ මක්නිසා දෙයක් තමුන්නාන්සෙලා දන්නවා අපේ රජය බාර ගන්නකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ආර්ථිකයේ සියලු අංශ කෘෂිකර්මයේ කර්මාන්ත සේවා සියල්ල වැටිලා ලංකා ඉතිහාසයේ අකණ්ඩව අවුරුදු 5ක් දිගටම රට පස්සට ගිහිල්ලා ඒක පුද්ගල ආදායම අඩු වෙලා රුපියල නැත්තටම බාල්දු වෙලා තිබුණ තත්වයක් තුල තමයි රට ආණ්ඩුකරණය බාරගත්තේ ඒ තුලින් ජනතාවගේ ජීවන වියදමේ ප්‍රශ්නේ විසඳීම සඳහා මේ ජීවන වියදමට බදු එකතු වෙලා තියෙනවා භාණ්ඩවල මිලට බද්ද එකතු වෙලා තියෙනවා එනිසා රජය 115ක් තිබුණ මේ භාණ්ඩ මත වැඩ බද්ද 108ට අඩු කළා ජාතිය ගොඩනැගීමේ බද්ද කියන එක සම්පූර්ණයෙන් බදු පොතෙන් අයින් කළා උපයන විට උපයන ආදායමෙන් ගෙවිය යුතු උපයන විට බද්ද ගෙවීම බද්ද pay tax එක සම්පූර්ණයෙන් බදු පොතෙන් අයින් කළා 128ක් තිබුණ ආදායම් බදු ප්‍රතිශතය 114ට අඩු කළා ඊළඟට තීරු බදු පිටරටින් භාණ්ඩ ගේනකොට 130යි උපරිම තීරු බද්ද දැන් 115ට ඒ උපරිම තීරු බද්ද එකට එකක් අඩු කළා ඊට පස්සේ breaking.lk